අප තල සහන්සී ළඟට යන්නේ ආරමණ ප්‍රත්ථයට යන්නේ එතනත් ආරමණ පච්චයෝ කියන එකේ පිස්සල මේ පත් කියන ටික විස්තර කරගන දෙවිනි පද එමශන්සේ පද පදේ විග්‍රහ කරලාතියන එකර ආරම්මන පච්චයෝ ආරම්මන පදය හා ආළම්බනපද ස්වභවාර්ථ වශයෙන් සමාන නමුත් ශබ්ධාර්ථ වශයෙන් විශේෂයක් ඇත. ඒ දෙපදයෙහි විග්‍රහය ආරම්ම සංග්‍රහයෙහි දක්වා ඇත. ආරම්මන සබ්දය ඉතා රමණීය නමැති අර්ථයට කියයි. වවන ලද නානා ගෙඩිමල් ඇති අරම් ඔයන් ඉතාම රමණීය. සිත් අලවන බැවින් ඒ උයන්හි ඉතා රමණීය සිත් අලවන ශක්ති විශේෂයක් ඇත්තාක් මෙෙන් රූපාදී ආරම්මණයන්ගේ ද චිත්ත චෛතසිකයන් ඇලුම් කරවන ශක්ති විශේෂයක් ඇත. ඒ නිසාම යම්කිසි ඒ සිතකට අරමුණකින් වෙන්ව ඉපදිය නොහැකිය. මෙසේ චිත්ත චෛතසකයන් ඉවත් නොකොට රමණය කරවන ශක්තිවිශෂ ආරම්මන ශක්තිය නමි හවයි. ටවස්සේ අද පඩි සටහනක් මම එව්වා තොට ඒ අපි බලමු තොට මේ ආරම්මන ප්‍රත්ථය කියලා තමයි අපිට ස්තර කරන්තයන යක අටවාවෙ කියෙනවා ආරම්මන වසේන උපකාරකෝ දම්මෝ ආරම්මන පච්චය තොට අරමුණ කිරම් වශයෙන් උපකාරක වන ධර්මය තමයි ආරම්මණ පච්චය කියලා කියන්නේ හිතින් ඒට විස්තර කනවා යතාහි දුබ්බලෝ පොරිසෝ දණ්ඩන්වා රජජුන්වා ආලම්බිත්වාව උට්ටහතිචේව තිට්ටති්ච ඒවන් චිත්තචේතසිකා දම්වා රූපාදී ආරම්මනං ආරබ්ේව උපප්ජන්ති්චේව තිට්ටන් තිච්ච මේක කියන මේ අරමුණු කිරින් වශයෙන් කොමද වෙන්න කියලා කාරක වෙන්න කියලා දුබ්බලෝ පුරිසෝ යථහි දුබ්බලෝ පොරිසෝ යම් විදිහකට දුර්වලවූ පුරුෂය දන්ඩන්වා රජ්ජුම්වා ආලම්බිත්වාව යම් කිසි දණ්ඩක් සැරඇටයක් වගේ ඇත්තං රජ්ජුන්වා කැනෙමකරරි අනුවක් වගේ දෙයක් ලනුවක ආලම්බිත්වාව ඒකේ එල්බ ගෙනම උට්ටහති ජේව තිට්ටතිච නැගිටිනවා ඒවගේම විිහිටාගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා. ඒවන් ගන්න ඒ විදිහට ඒ ආකාරයට චිත්තචේතසිකා දම්වා චිත්තචෛසික ධර්මයෝ රූපාදී ආරම්මනං ආරබ්‍යෙහේව උපාජන්තිච්චේව තිට්හන් තිච්ච. එතකොට අරමුණු අරභයාම තමයි රූපාදි ආරමණත රූප ශබ්ද ගන්ධ එසිියලු ආරම්මණයන් අරභයාම තමයි, උපදින්නේ ඒ වගේම පිට අනනි පජ්ජන්තිච්චේව තිට්ටන්තිච මේ හිතට ඒ හිතක් උපදින්නට බෑ මේ අරමුණක් නැතුව අරමුණ කෙනෙක ඒකාන්තෙෙන්ම පවතින්නට ඕන පිහිටා ගන්නට ඕනේ නැත්තං හිතකට උපදින්න එඩියක් නෑ තස්මා සබ්බේ පිචිත්ත චේත්සිකා දම්මානං ආරම්මන බෝතා ආරම්මන පච්චයෝති වේදි තබ්බා එතකොට සබ්බේපි අන්න එබැවින් තස්මයිබැවින් සබ්බේපි චිත්ත චේත සිකානන් දම්මානැන් චිත්ත චෛසික ධර්මයන්ට ආරම්මන බොහෝත වූ ආරම්මන වන්න වූ අරමුණු වන්න වූ සියලුම දේවල් ආරම සබ්බේපි දම්මා සියලුම ධර්මය ආරම්මණ පච්චෝති ීති තබ්බව සියලුම ධර්මයන් ආරම්මන ප්‍රත්තයට ඇතුළත් වෙනවා. එතන දීතින් සියලුම ධර්මයන් සහය කන්නේ පරමාතරමයනි තරක්න මේ ප්‍රඥප්ති කියන එකත් ඇතුළත් වවා කිය සතර පරමාර්ථ ධර්මයන්න ප්‍රත්ති වෙන ත ඒක මෙතන විශේෂයි පරමාර්ථ ගත්තයින් පස්සේ එතනත් මෙතන මේ පච්චය පත් ධර්මවලට මෙතන නිවනත් ඇතුළත් වෙනවා නිවනත් නිවත් තරමුණු කරෙන සිත උපතිනොද ලකෝත්තර සිත්්හලෙන නිවන අරමණු කරගෙන. එතකොට එ නිසා ඒවට නිර්වාණය ලෝකෝත්තර සිත්වලට ආරම්මන ප්‍රත්වයෙන් ප්‍රත්ථව වෙනවා. ආරම්මණ පච්චයෝ කියන එකේ ආරම්මන පදය හා ආළම්බන පදය ස්වභාවාර්ථ වශයෙන් සමාන නමුත් ශබ්ධාර්ථ වශයෙන් විශේෂයක් ඇත කියලා එතකොට මේගේ ස්වභභාවේ සමානය ආරම්මණ පච්චයෝ කිව කියද්දි ආරම්බ ආරම්මන කිව්වත් ආළම්බන කියෙලා කිව්වත් ඒ භවාර්ථය වශයෙන් එක සමානයි පගැන කියද්දී නමුත් චබ්ධාර්ථ වශයෙන්ැ එක ව්‍යාකරණාවනු කුලගත්තන් පස්සේ එක දෙකක් තින දෙවිදිකට තමයි එ පදය සාධනය වෙන්නේ තතකොට වෙන වෙතර කියන විස්තරය ඩන්ඩාදී විය චිත්ත චේත සිකෙහි ආලම් බී ඇති තමයි පලවිනි නිරුක්තිය වෙන්නේ ඒ කදාල වෙන්න අරි පහලින් ස්තර කරපු එකට මෙ අර යම් කිසි දුර්වල පොරුෂෙක්ට දණ්ඩක් කරි සැරයටටියක් කරි ඒ ලනුවක්හරි උපකාර කරගෙන ආලම්භිත්වාව උට්ට හති කියලා ඒ කියපු ක්‍රමයට එල්බගෙන නැගෙට හිෙනවා කියන එකයපු ඒ ක්‍රමයෙන් තමයි මේ මෙතන මේ පළවිනි නිරුක්තියන්නේ ආලබී ඇති කියලා එතකට ආපූර්ුව ලබී සහ ලම්බ දහතුව තමයි එන්නේ එතකොටකෙන්නේ අවසංසනය කියෙන අර්ථයේ එල්බ මෙහි කියෙන අර්ථය සූ ප්‍රත්තිේදිලා තමයි කාලම්භ නං කියලා ඒ පද හැදන්නේ ඉට පස්ස කියනව තානිවා ආගන්ත්වා එත්ත රමන්තීති ආරම්ම නන්ති එතකොට ඒ තැනට ඒත්තට පැමිණිලා රමන්ද ඉති මේ තානි කෙළගේ මේ චිත් චිත්ත චේතසිකා චිත්ත චෛත්සික තමයි එතන්ට එන්නේ ඇවිල්ලා එතන රමන්ත ේතන ක්‍රීඩා කරනවා ඇල නෝ කන්නේ නිසා තමා ආරම්මන කෙලා කියන්නේ තොර එතන්ට එන්නේ ආපුහුව රමු දාතුව ො රමු දහතුව යන්න කීලාය කීලායම් ගැන ක්‍රීඩා කිරීම් කියන අර්ථයි තොට ඒ දෙක තමයි ඔය වෙනස තමයි සමින් වහසේ ඇතනද. කිව්ව මේ මේ ශබ්ධාර්ථ වශයෙන් වෙනසක්ති බට ස්වභහා ආර්ථ වශයෙන් සමානයි කියලා. ඒ ඒතර තමයි මෙතන විස්තර කරන්න රමුදාාතුව ගෙන තමයි කිව්වේඒ රමණීය කිය නර්ථය දිනවා ආරම්මණ කියන එකට කියන එක මොවනා ලද නානා ගෙඩි මල් ඇති අරම්මුයන් ඉතාම රමණීය සිත්තලවන බැවින් ඒඔයන් තා රමණී සිත්්තලන ශක්ති විශේෂයක් ඇත්තාක්මින් රූපාධිය ආරමණයන් ද චිතචේසිකයන් ඇලුම් කරවන ශක්ති විශේෂයක් ඇත කියලකිවේ අනේ නිසා. ආරම්මන ප්‍රත්ථය ත්‍රීරාශය. ආරම්මන පච්චයෝ යන ප්‍රත්‍යයෝද්දේශයහි ස්වරූපයෝ ප්‍රත්්‍යය ප්‍රත්‍යයෝත් පන්නය ප්‍රථ්‍යනීක වශයෙන් තෙවදෑරුම් වෙති. ඕවුනතුරෙන් ප්‍රත්‍යුත් පන්න අතීත අනාගත වූ සිත් එකුන් අනුවය චෛතසික දෙපනසය අටවිසි රූපය කාල විමුක්ත වූ නිබ්බාන පං්ඥත්තිය යන මේ අරමුණු සය ආරම්මන ප්‍රත්තියේ ඇත්තා වූ ප්‍රත්‍යධරමියෝ නම් වෙති. එකන් අනුවෝ චිත්තය දෙවනස් චෛතසික යන මේ ධර්මයෝ ආරම්මන ප්‍රත්්‍යයාගේ ප්‍රත්්‍යයෝත් පන්න ධර්මයෝ නම් වෙති. චිත්ත ජරූප පටිසන්ධිකර්මජරූප, බාහිරරූප, ආහාරජරූප, උතුජරූප අසඥ සත්ට කර්මජරූප ප්‍රවෘත්ති කර්මජරූප යන මේ ධර්මයෝ ආරම්මන ප්‍රත්්‍යයාගේ ප්‍රත්්‍යනහික ධර්මයෝ නම් වෙති. එහමයි. රි එතේතකුටකේ මුලින් වෙනවා. කාල තුනට මයිති ප්‍රත්‍යුත්පන්න අතීත අනාගත සිත් එකුුණන් අනුව එකෙන සිත් අසුනාවයම මේනවා චෛසික දෙපනසය අටවිසි රූපය කාල විමුක්ත නිර්වාණය සහ ප්‍රඥප්තිය ප්ඥත්තිය කෙන මේ අරමුණු හයම ප්‍රත්්‍ය ධර්ම වෙනවා එකන මේ දේ මේ අරමුණු අර්ග හයම අරමුණු කරන්නට පුළුවන් එනිසා ඒවා ප්‍රත්‍ය ධර්ම වෙනවා ඉට පස්සේ ප්‍රත්‍යයෝත් පන්න ධරම කියනවා එකු නනෝ චිත්තය දෙපනස් චෛතක යනු මෙම දධහරමයෝ ආරමණ ප්‍රත්්‍යයාගේ ප්‍රතතියෝත් පන්න ධහරමය නම් වෙති. ඒ සිත් අසු නවය ඉළඟට චෛසික පනස් දෙක කෙනෙෝ තමයි ආරමණ ප්‍රත්්‍යයාගේ ප්‍රත්‍යයෝොත් පන්න වෙන්නේ ඉතින් මෙතන මේ පොදේ තමයි සියලුම සිත්වලට අදාළ වන ආරම්මන ආරම්මන ධර්මයන්ටික අරගෙන මේ ආරම්ම ධර්මයන්ටික පෙන්නලා තියෙන්න්නේ එතුට මේ හිත්තික මෙතන මේ ප්‍රත්‍යයෝත් පන්න වෙන හිත්තික සහචෛතසික ආරම්මණක වෙනවා ඒ ප්‍රත්‍යධර්මයන්ටි ආරම්මණ වෙනවා මෙතන පොදුවේ තමයි කියන්න ඉතින් පස්සේද අපිට මේක මේ ඉදිරියේදීමටික බෙදලා වෙන්කරලා ඉගෙන ගන්නට වෙනවා ඒ අපකු සලත්ත්‍රිකය අධ්‍යනය කරන්න පටන්ගත්තායින් පස්සේ. හරි සමසී ළඟට අප එක පන සතර පිටුවේ අන්තිම චේදයට යම් එතන දැම විස්තර කරවා සමන් වහන්සේ ප්‍රත්ථය ප්‍ර්‍යධර්මයහි පච්චුපපන්න අතීත අනාගත වූ යන වචනය චිත්ත චෛතසික රූපයන් හා සම්බන්ධ වේ හරි කාල විමුක් ඒමයි එතකට සනස මෙතන මේ කියන්නේ මේ දැන් ඒ වාක්‍ය තිබ්බන පච්චුපපන්න අතී තනාගත වූ කියන ටික ඒක සම්බන්ධ කරගන්න ඕන චිත්ත චෛතසික සහ රූපයන් වලට එක ඇන ප්‍රත්්‍ය පන්න වෙන අතීත වෙන අනාගත වෙන චිත්ත චෛතසික රූපයන් හිතින් අරුණුරනට පුලුවන් කෙනක තමයි කියන්නේ. හිට පස්සේ කාල විමුක්ත වූ යන වචනය නිබ්බාන පං්ඥත්තීන් හා සම්බන්ධ වේ. චිත්ත චෛතසික රූපාරම්මනයෝ වර්තමාන අතීත අනාගත තුන්කාලයෙහි සුදුසුපරිදි ලැබෙන අරමුණු වෙති. නි්බාන ප්ඥත්්‍ය අරමුණ වනහි ඒ තුන් කාලයෙන් මුක්ත වූ. බැවින් කාල විමුක්ත නම් වූ අ අරමුණු යහ කාල විමුක්ත වන ආකාරය ආරම්මණ සංග්‍රහයෙහි දක්වා ඇත. ආරම්මන එමයි. එතකට මේ නිර්වාණ නිසා ප්‍රඥප්තිය කාල විමුක්තයි. නිර්වාණය කල විමුක්තයි නැයි නිර්වාණයේ උත්පාදයක් නැති නිසා. එතකටඒ ප්‍රත්‍යයුත් පන්න ව අතීත ව අනාගත වෝ කියලා දක්වන්න බඒ ප්‍රතයුත් පන්න අතී තනාගත කියන දේ ලැබෙන්නේ උත්පාදයක් තියෙන ධර්මයන් වලට විතරයි උත්පාදස්තති බංග කියන ඒ අවස්ථාතුනට පැමිණිණ ධර්මයන් වුල තමයි ප්‍රත්්‍යයොත් පන්න අතී තනාගත කියන එක ලැබෙන්නේ තර ප්‍රඥප්තිවලත් එහෙම අට ගැනීමක් නැහ තින් එම පරමාර්ත ධර්මයන් නෙවී එනිසා ඒක කාල විමුක්ත කියන ගනයට ඇතුළත් වෙන ආරම්මන සය ප්‍ර්‍ය ධර්මයෝය යන තැන වනාහි අටවිසි රූපය අතුරෙන් රූප සද්ධ ගන්ධ රස පොට්ටබබ රප පෝහබ රූප පස රූපා රම්මනාදී අරමුණු පස වෙති ඉතිරි රූපයන් හා චිත්ත චෛතසික ප්‍රඥප්තිී හෝ වනාහි ධර්මාරම්මණය වෙති ඒ නිසා චිත්ත චෛතසික රූප නිබ්බාන ප්ඥත්ති යන කොටස් පසටම අරමුණු සය යැයි කියති ප්‍රත්යොත් පන්න ධර්මයෝ පැහැදිලි කරන ලදහ. එතකොට මේ ආරම්මන සයි ප්‍රත්‍යයොත් පන්න ධර්ම දී තැන ගන්නවා රූප ශප්ත ගන්ද රස සහ පොට්ටබ් කියන ඒ රූප පහා රූපාරම්මනාදී අරමුණු පාවිෙනවා එටීට පස්සේ ඉතිරි ටික ඉතිරි රූපයන් සසා චිත චෛත්සික ටි ධර්මමාආරම්මණය වෙනවා නිසා මැචිත චෛතසික රූප විබ්බාන ප්ඥාති කොටස් පසටම අරමුණුය සයයි කියති එකට ඇතුළත් වෙන කියලා කියන්නේ. ඊට පස්සේ අපිට යන්න තියන්නේ ප්‍රත්්‍යනීකවලට ප්‍රත්්‍යනීක කිව මොුණද චිත්තජරූප ප්‍රතිසන්ධි කර්මජරූප බාහිරරූප, ආරජරූප උතුජරූප අ සංඥ සත්ව කර්මජරූප ප්‍රවෘති කර්මජරූප කියන ටික . ප්‍රත්්‍යනීක ධර්මයෝ වනහි අරමුණක් නොගත හැකි බැවින් අනාරම්මණක නම්ලත් සියලු රූපයෝය. ඒ සියලු රූපයන් එක් සමූහයක් කොට නොකයා චිත්තජ රූප පටිසන්දිි කර්මජ රූප යනාදී වශයෙන් වෙන් කොටීම ප්‍රත්්‍යනීක පාලියෙහි ආක්‍රමයට කීමකි. . එතකොට මේ මේ ඔක්කෝම රූප ටික. ියුම රූප ටිකආරම්ම නිකයි ම දේව ප්‍රත්්‍යයොත් පන්න භාවයට පත්වෙනෙ නැති නිසා නමුත් ඒටික එකතු කරලා කියන්නේ නෑ කෙන සියල රූපයන් ක එකතු කරන්නේ නැහැ මේ විදියට බෙදු අච්චිත්තජ රූප ප්‍රතිසධි කර්මජරූප බාහිරරූප ආහාර ජරූප උතුජරූප සනිසත්ව කර්මජරූප ප්‍රවෘති කර්මජරූප කෙන මෙන්න මේ කොටස් ටකට බෙදලා කිය නව එකකට හේතුව තමයිඒ ප්‍රත්්‍යනීක පාලිහි අප ක්‍රමයට තමයි කියන්නේ ඒ කැන පට්ටන පාලියද මේ විදියට දේශනා කරන දේශනා කරන ක්‍රමයක් ඒකට අනුකුල වෙන්න තමයි මේ විදියට මේ ත්‍රීරාශය පොතට මේක මේ විදියට ඇතුළත් කලා තියන්නේ. ප්‍රත්ථය ප්‍රතියෝත් පන්න වන ආකාරය චක්හුද්වාරික වීතිය උපදින කල්හි පච්චුපපන්න රූපාරම්මණය ප්‍රත්්‍යයවේ රූප අරුණ අරුණ කරන පංචත්ද්වාරා වජ්‍යනාදී වූ චක්හොත් දවාරික වීති චිත්ත චෛතසිකයෝ ප්‍රත්්‍යයෝත් පන්න වෙති. මේ ආදී වශයෙන් වීතිස්වරූපයෙහි ආරම්මන දැක්වූ ක්‍රමයට ඒ ඒ අරමුණ අරමුණු කරන්නා වූ වීති චිත්ත චෛතසිකයෝ, ප්‍රති්‍යයෝත් පන්න යෝය. ඒ වීතියාගේ අරමුණ ආරම්මන ප්‍ර්‍යය වේ යැයිවෙන් කොට දතයුතුය. චක්කුද්වාරරික වීතිය ඔපදින වෙලාවේදී ප්‍රත්‍යයුත් පන්න රූපාරම්මණය තමයි ප්‍රත්්‍ය වෙන්නේ. ඒ රූපය අරමුණු කල්ලා උපදින පංචත්වාරාවජ්‍යනය චක්කුද්වාාරික චිත්ත වීතියට අදා අනිත්සිත්ත කියන චක්කු විඤ්ඥාන සිත සහිට පස්සේ උපදින අනි තොක්කොමසි සිත්්ටික ඒ චිත චිත්ත චෛතසික කැන සිට්ටික විතරක් නෙමෙයි චිත චෛත සිකටිකත් ඒ ප්‍රත්‍යයොත් පන්න භාවයට පත්වෙනවා. විදියට ඒ අරමුණු කරන්නාවූ වීති චිත්ත චෛතකයෝ ප්‍රත්‍යයොත් පන්නේව කියලා කියනවා ඒ වීතියගේ අරමුණ ආරමණ ප්‍රත්‍ය වී යැයි වෙන් කොට දත යුතුවයි ැනඒීතියකට අ යම්කිසි අරමුණක් තිේෙනවානේ එතකොට ඒ වීතියට අරමුණ වෙන දේ තමයි ප්‍රත්්‍ය වෙන්නේ ඒ වීතියට දාලන වීති සිත්තික තමයි ප්‍රත්‍යයොත් පන්න වෙන්නේ තේටික විදියට වෙන් කරලා තේරුම් කරන්න කරගන්නට ඕන තිං හතනින් මේ ආරමණ ප්‍රත්ථයට අදාළව මේ ත්‍රීරාශී තියෙන විස්තරය අවසන් වෙනවා නමුත් මේක තවටිකක් බෙදලා ඉගෙන ගන්නට ඕනේ අප ඉදිරි පාඩමේදී ඉදිරි පාඩන්වලදී මේක බෙදලලා ඉගෙන ගන්නට ඕනේ න කොසලත්ත්‍රික ඉගෙන ගනිද ආරමණ ප්‍රත්තියටතේ ඉතිංඒට අවශ්‍ය අර දිරි දවස්ටිකද අර රම්මන ත්‍රිකාදිය සාකච්ඡා කරනවා කලා කිව්වා තේ සාකච්ඡාවලදී මඩේ තෙන්නේ දැනුම අලුත්තෙයි මේ බධර්මාත් සංග්‍රහයං සහය මාතිකාවලින් එන්න ඕන දැනුම අලුත්තයේ කියළලව හිතන ඉළඟට මේ අයිසුල්ල ඒ සාකච්ඡාව කරගෙන අදදි